ಪ್ರತಿಭಾ ಪೆರಲಿಕಾರ ರಸಯಾಕ್ We're here. It's what you've been waiting for. Let's go. The T20 Cricket World Cup. It's time. TM Dilshan, Sanath Jayasuriya, Nuwan Kulasekara, Chamari Athapattu, Ajanta Mendis, Andrew Fidel Fernando. The Scoop, ICC T20 Edition. ඔව් අපි දැන් අද ඇවිල්ලා ඉන්නේ ලෝකුස්ලානේ අන්තිම තරඟ ගැන කතා කරන්න අන්තිම වැඩසටහනට. ඉතින් අපිත් එක්ක ගොඩක් අය එකතු වුණා. ඒ සියලු දෙනාට බොහොම ස්තුතියි. විශේෂයෙන් මතක් කරන මේ වැඩසටහනත් එක්ක අපිත් එක්ක අත්වල බඳගත්තේ අපේ ડિජිටල් පාර්ට්නර් ඉදිරි ජෙනෙක්ස්. බොහොම ස්තුතියි ජෙනෙක්ස් අපිත් එක්ක වැඩසටහන පුරාටම සම්බන්ධ වුණා. එහෙනම් අපි මේ කතා බහ මෙතනින් ආරම්භ කරමු. ලෝකුස්ලානේ අවසාන මහා තරඟයේ කවුද ජයග්‍රහණය කරන්නේ කියන එක ගැන කතා කරමු. TM Dilshan, the aggressor. Sanath Jayasuriya, the GOAT. Nuwan Kulasekara, dead bowling specialist. Chamari Athapattu, the enforcer. Ajanta Mendis, the finger magician. Andrew Fidel Fernando, the wordsmith. සුබ දවසක් හැමෝටම. ඉතින් මම දන්නවා අපි ලෝක කුසලානේ අන්තිම මැච් එකට ඇවිල්ලා තින්නේ. ඉතින් අපිත් එක්ක එකතු වුණා දිගටම සනත් අයියා, කුලේ, අජා, ඇන්ඩ්‍රෝ. ඉතින් අපිට ඇවිල්ලා තින්නේ අන්තිම අපේ එපිසෝඩ් එකට, අන්තිම ප්‍රෝග්‍රෑම් එක ලෝක කුසලානේ. ඉතින් සිල් දෙනා මාදරෙන් පිළිගන්නවා මාත් එක්ක එකතු වුණා. එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු මෙතන ඉඳන්. ඔව්, මයිතනි පටන් ගන්න කලින් අපි ඔක්කොම සනත් අයියට chance එකක් දෙන්න ඕනේ. හේතුව එයා දෙකම predict කරා. මම හිතන්නේ ඉවසන්න බැරි තත්ත්වයක් වගේ තියෙන සනත් අයියට මාක් කර කියන්න ඕනේ දැන් අපිට. ඉතින් ඇන්ඩ්‍රෝ කතා කරලා වැඩක් නැහැ. ඔය කට්ටිය ඔක්කොම එක්ක ඔක්කොමලා කිව්වා කතාවල් ඔක්කොන්ටම කෙලවිලා ගියා. මම හරියටම කිව්වා ටීම් දෙය ගැන කතා කරන්න දෙන අද මොනව කතා කරන්න තියෙන්නේ. මම කිව්වා නිව් ඉන්ඩියන් ඔස්ට්‍රේලියා ෆයිනල්ස් කියලා ඇවිල්ලා තියෙනවා. ඩිල්ෂාන් දු අරවා මේවා ඔක්කොම කිව්වා. කට්ටියම ඉවරයි. බාකියව නිව්සීලන්ත එනවා කියලා. හඩේ වහල යන්න තමයි තියෙන්නේ කට්ටියට වා. ආ සරතේ මේ හැබැයි ලංකාවේ දැන් මේ එනකොට ඇන්ඩ්‍රෝ ඉන්නේ හොඳම අනාවැකියා කියන්නේ හිටපොනත් අයියා තමයි. එහෙම විතර නෙමෙයි ඇතරම මේ සරත්ගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ ඒක තමයි. කාලයක් ගහලා ලෝකපුසලාන කොටකට ඉඳලා නායකත්වය කරලා ඉතින් ඒක තමයි එක්ස්පීරියන්ස් එක කියන්නේ. මම සරත් ඒ වුණාට මේ මම හිතන්නේ නිව්ස් මේ කණ්ඩායම් හතර තමයි ලෝකපුසලාන හොඳම කණ්ඩායම් හතර. अंतिम ओवर जैग्राने ෆිනිෂින් එකේ හිටියා න්ියුසීලන්ඩ් ප්ලේයර්ස්ලාත් හිටියා ඒ වගේමයි ඕස්ට්‍රේලියා වල න්ියුසීලන්ඩ් ගේම් එකේ මැදින් ඇවිල්ලා කවුද ඇන්ඩ්‍රූේ ප්ලේ කරේ ජේම්ස් නේෂන් ජේම්ස් නේෂන් ජෙමිනිෂ් එයා මාර ඉනින්ග් එකක් ගැහුවේ ඒක එයා টොප් එකට ගැහුවා ඒ වගේමයි ඊයේ මැච් එකෙත් ඕස්ට්‍රේලියානු ඉනින්ග් එකේදී මොකද විකට් වැටිලා විකට් ගිහිල්ලා ලාස්ට් 4 ඕවර්ස් 5 ඕවර්ස් වල තමයි ගේම් එක වෙනස් වෙන්නේ අපි දැන් කවුරුත් හිතුවේ නැති අය තමයි ගේම් එක වෙනස් කරේ න්ියුසීලන්ඩ් වල ඕපනින් බැට්ස්මන් ඇවිල්ලා ඒ ප්‍රෙෂර් එකේ උනත් එයා එකේව ගහලා දෙකේව ගහලා ගේම් එක ඩීප් එකටම ඇද්දා මම හිතන්නේ T20 එක ඒක තමයි බෙස්ම කරන්න ඕනේ මේ ප්‍රෙෂර් එක බිල් කරගෙන වැඩි පාරක් ගාලා ඔටුන්ට ඇඩිය අන්තිම වෙනකන් ඇදලා 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 එක ඕවරයක් ඇති T20 එක මැච් එක වෙනස් කරන මම හිතන්නේ ඒක තමයි ඔස්ට්‍රේලියාවත් න්ියුසීලන්ඩ් දින්නේ එක ඕවර් දෙක තුනක ලකුණු දෙකක් ආවා බිග් ඕවර් ලකුණු පහකට වැඩි ඒකෙන් තමයි මැච් එක චේන්ජ් උනේ ඒතර නෙමෙයි මේ විශේෂයෙන් කතා ගන්න ඕනේ මේ න්ියුසීලන්ඩ් මැච් එක ගැන ඇන්ඩ්‍රෝ අපි ෆස්ට් ඉන් ෆයිනල් එක ඔව් අපි ඒක පටන් ගන්නෙම කතා කරමු මම 166ක් ලකුණු ගැහුවා ඉංග්‍රීන් කණ්ඩායම ඒකේ මං හිතන්නේ මේ ගොඩක් අය හිතුවා ස්ටොස් එක වැදගත් වෙයි කියලා මේ නමුත් අපි දෙකේම වැඩි ඩියු මැච් දෙකේම වැඩි ඩියු දැක්කේ නැහැ මම කැමති මේ නුවන් අය ගෙනුයි අජන්තා අය ගෙනුයි කතා කරන්නේ බෝලින් පැත්තෙන් කොහොමද ඒගොල්ලෝ දැක්කේ
එකසිය හැටහයක් කියන පළවනි මැචගේ එකසිය හැට හයට සීමමා කර නිවසිීලන් කන්නෑම නිවසිීලන්ගේ බෝලිං කොහොම දොකළ දැක්කේ ඒ මැච්චගේ මදන කුලේට එක හොඳයි කුලෙන් අපයාන් මොකද ගොල්ලන්ගේ වේග පන්දයන දෙදෙන සෞදි හොඳරම් බෝල් කර කුලේ මහිතන්නේ ඕපනිං එක අපි හිතුවා බෝල්ට හොඳර බෝල්කය නමුත් බෝල්ට ඒ ටිකක් විකට අම්මනත්න හතලියක් විතර ගැහවා නමුත් සෞදි හොඳරම් බෝල් කර අනත්තක විශේෂත්වයක් තමයි මේ මේ වර්ල් කප් එකේ සෞදි සාමාන්‍යයෙන් ඕවරයයි නැත්තම් දෙකයි දාන එකත් එක ඕවරයක් දාන ඊට පස්සේ අන්තිම ඕවරේ දාන පවර් ප්ලේ එකේ නැත්තම් මැදවිල දාන ඊයේ එක දිගට ඕවර් තුනක් සෞදිකින් මේ විලියම්සන් පවර් ප්ලේ එකේ මේ යොදව ගත්ත මම හිතන්නේ අර අපි සනතය කිව්වා මේ විලියම්සන් කට්ට හොඳ නායකයෙක් කියලා මම හිතන්නේ ඒකේ උපරිම අපි ඊයේ දැක්කවගේ නායකත්වයේ කොහොමද කියලා කුලේ මොකද හිතුවේ මේ මේ පන්දියවන්න එයා යොදාගත් විදියත් සෞදි එක දිගට ඕවර් තුනක් දැම්මා ගොඩක් හොඳ දේවල් කරා ඔය ඒකට අපි දැක්කාද මේ මැච් දෙකේම පළවෙනි ඕවර්ස් 6 සමහර තැන් වලදී ගහන්න අමාරු වුණා. හැබැයි ඊට පස්සේ අන්තිම ඕවර්ස් වල තමයි හුඟක් බැට්ස්මන්ලා chance එකක් අරන් බැට් කරේ. ඒ කියන්නේ ගැහුවේ මේ මේ ඉතින් හැබැයි අර කිව්වාගේ සෞති ඒ වෙලේ හොඳට බෝල් කරපු හින්දා ඕවර් 3 යන්න ඇති. මොකද බෝල්ගේ හිතන්න ඇතුළේ ඇති බෝල් 2 සමහරලාට ඒ වෙලේ පළවෙනි ඕවර්ස් වල දාපු නැති හින්දා එයාව එතනින් අයින් කරලා සෞතිව ඕවර්ස් 3ක් ගෙනිච්චා කියලා තමයි මේ මාටිනේ. හැබැයි දිලේ කිව්වාගේ විලියම්සන් ඇවිල්ලා මා එක්ස්පීරියන්ස් කැප්ටන් කෙනෙක් ඔහු දන්නවා මේ විකට්ස් වල කොහමද පන්දු යවන්නම් හසුරවන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට එයා ඉතමත් හොඳින් පන්දු යවන්නම් ටික හැසිරුවා. ඒ වගේම මැද ඕවර්ස් වල හොඳට බෝල් කරා. කවුද සැන්න ඒ වගේම අනිත් පන්දු යවන්න නීෂමුත් හොඳට බෝල් කරා. ඉතින් හැබැයි 167ක් කියන්නේ හොඳ ඒ කියන්නේ ලකුණු ප්‍රමාණයක් අනිත් පැත්තේ සයිඩ් එකට ඩිෆෙන්ඩ් කරන්න. ඉතින් මම හිතන්නේ නිව්සීලන්ඩ් පන්දු යවන්නම් හොඳට බෝල් කරා ඒ ටෙක්නොලොජි. ඔව් අපි නිව්සීලන්ඩ් දැක්ක දෙයක් තමයි පවර් ප්ලේ ඉවුරුන ගමන් ඉස්සෝදිව ගේනවා මැද ඕවර්ස් ටක් කන්ට්‍රෝල් කරන්න. යා එක විකට් එකක් ගත්තා ලකුණු 32යි කන්සීඩ් කරේ. මම හිතන්නේ මේ මේ තරඟා වෙලෙම හොඳට පන්දු යවලා තියෙනවා. යා චුට්ටක් වෙනස් ලෙග්ස් කෙනෙක් උසයි. ඒ හයිට් එක කොහොමද පාවිච්චි කරන්නේ? අනිත් එක ඔයා ඔයා කොහොමද එයාගේ තරඟාවලිය ගැන මම හිතන්නේ කොහොමද එයාගේ පර්ෆෝමන්ස්? ඔව් ඇත්තම ඇන්ඩ්‍රෝ තරඟාවලිය බැලුවොත් ඔය ඇත්තම තරඟාවලිය මිතම කොහොමද පන්දු යවුවා. උස ගැන කිව්වොත් ඇත්තම උසින් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා තරඟ පන්දු යවන්නට. මොකද බෝල් එක පොඩ්ඩක් බවුන්ස් වෙන ගතිය වැඩි පොඩ්ඩ. මොකද අත ගොඩක් උසින් එන නිසා. ඉතින් අපි මෙම තරඟාවලියම දැක්ක දෙයක් තමයි රිස්පිනස්ලා තම හොඳින් පන්දු යවුවා. ඒ වගේම අවශ්‍ය වෙලා හැමතිස්සෙම කඩුලු ලබා ගත්තා. ඉතින් මං හිතනවා නිව්සීලන්ඩ් ලොකු කී ප්ලේයර් කෙනෙක් තමයි සෞදි කියන්නේ. මොකද හැමතිස්සෙම මැද ඕවර්ස් වල කඩුලුක් දෙකක් ලබා ගන්න එක කණ්ඩායමකට ගොඩක් වාසිදායක. ඉතින් ඔහු හැම වෙලාවෙම ඒ මැද ඕවර්ස් වල ගන්න ඕන කඩුලු අනිවාර්යයෙන්ම ඔහු ලබා ගත්තා. මොකද ඔහුට සහාය දෙන්න තවත් ඉතුරු පන්දු යවන්න තව හොඳින් පන්දු යවන්න මම හිතනවා. මෙම තරඟාවලියේ සෞදි ලොකු ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලොකු තර්ජනයක් වෙයි. ඔව් අපි තව තව දැක්ක දෙයක් තමයි නිව්සීලන්ඩ් එකම බෝලිං ප්ලෑන් එකෙන් නෙමෙයි යන්නේ. අපි ඒගොල්ලෝ එක දවසක් එක ඔපොනන්ට් කෙනෙක්ට වෙන මේ එක විදිහකට ඒගොල්ලන්ගේ බෝලිං ස්ට්‍රක්චර් කරනවා. පෙරේද මැච් එකේ අපි දැක්කා ජේම්ස් නීෂම්ට ඩෙඩ් බෝලිං ඕවර් එකක් දෙකක් දෙනවා. කොහොමද ඒ ඒගොල්ලන්ගේ ඇටැක් එක කියන්නේ වරයිටි ගැන පැතිතර මිචෙල් සැට්න මොයින් අලි ඉන්න වෙලේ ආව ලෙෆ්ට් ආම් ස්පින කෙනෙක්ව බෝල් කරේම නැහැ. කොහොමද ඒගොල්ලන්ගේ ඇටැක් එක මේ වරයිටි ගැන හිතන්නේ දිල්ෂානේ? මම හිතන්නේ ඒගොල්ලන්ට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ප්ලෑන් ABC කියලා තුනක් ඒගොල්ලන්ගේ තියෙනවා. මම හිතන්නේ ඒගොල්ලෝ ඒක තමයි මේ ටූර්නමන්ට් එකේ පුරාටම සක්සස් උනේ. ඒගොල්ලන්ගේ බෝලිං ඇටැක් එක හැම කණ්ඩායමම ගිතමත් ලකුණු 150 160 ඒගොල්ලන්ට ගහන්න පුළුවන් ගානට ඒගොල්ලෝ තියාගත් හැම කණ්ඩායමක්ම ඉතාම වැදගත්. ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් වැඩ කරන්නේ දැන් ඒගොල්ලෝ දන්නවා මැද ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක් ආපු ගාම ඒගොල්ලෝ ටක් ගාලා ඒගොල්ලන්ගේ ලෙෆ්ට් හෑන්ඩ් ස්පිනව නැවත්තුවා. නවත්තලා ඒගොල්ලෝ බැක ඊළඟ ප්ලෑන් එකට ගියා ප්ලෑන් B එකට. මම හිතන්නේ නීසම්ම ගනලා බෝල් කරා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ එක එක ක්‍රීඩකයන්ට ඒගොල්ලන්ගේ රෝල්ස් දීලා තිබුණා. ඒ රෝල්ස් ඒගොල්ලෝ හරියටම කරා. අනිත් එක
වැදගත්ම දේ තමයි ඒගොල්ලෝ ආපු හැම වෙලාවකම බෝල් කරන්න ඒගොල්ලෝ ෆීල්ඩ් එක සෙට් කළා ඒ ෆීල්ඩ් එකට තමයි බෝල් කරේ අන්න ඒක තමයි මේ ගොඩක්ම වැදගත් මොන සිටුේෂන් එකේ ආවත් කුලේ අජාවනත් අජා කැප්ටන් බෝල් දීලා මේ ෆීල්ඩ් එකට බෝල් කරන්න රෙඩි වෙලා ඉන්න ඕනේ රෙඩි නැත්නම් බෝල් කරන්න බෑනේ දැන් අපි දැක්ක සාමාන්‍ය දැන් පකිස්තාන් මැච් එක ගැන අපි කතා කරමු පකිස්තාන් මැච් එකේ පන්දු යවීම කොච්චර හොඳ වුණත් ෆීල්ඩ් එක හරියට සෙට් කරගෙන නැති නිසා තමයි සමහර ඕවරෝල් ලකුණු 15 20 කියලා තරඟ පැරදුනේ ඉතින් නිව්සීලන්ත විශේෂත්වය තමයි නවසින් කණ්ඩායමේ ඒගොල්ලන්ගේ ප්ලෑන් එකට ඒගොල්ලෝ වැඩ කරා අර කිව්වක් ඒගොල්ලන්ට ප්ලෑන් 1 2 3 තිබුණා ඉතින් ඒ නිසා තමයි ගොඩක් 1 2 සක්සස් මේ කණ්ඩායම ලොකු නම් නැහැ ලොකු නම් තිබුණේ නැහැ ලෝකසනඩේදී ඒ කණ්ඩායමේ ලොකු නම් නැහැ අනිත් කණ්ඩායම එක්කත්තුත් වර්ල්ඩ් එකේ ඉතින් හැබැයි ඒගොල්ලන්ගේ තියෙන ඒ තියෙන දක්ෂතා පොඩ්ඩෙන් ඒගොල්ලෝ මම උපරිම ප්‍රයෝජනය ගත්තා. ඊයේ ගත්තත් ආරම්භක පිටිකරුවා අපි අහලා තියෙවකට නෑ ගොඩක් කාලෙකින්. ඔව් නම් වල කතා වෙච්ච නම නෙමෙයි. නමුත් ඊයේ ඌ බැට් කරපු විදිය ඔව් බැට් මිචෙල් බැට් කරපු විදිය ඕපන් නැවිලා කාම්ලි අන්තිම එකක් ගාලා අන්තිම ඕවර් දෙකේ තුනේ තමයි chance එකක් අරන් 6 3 4 ගාලා මැච් එක වෙනස් කරා. ඉතින් ඒගොල්ලෝ group එකක් ඇටියට එකට කරන ඒගොල්ලන්ගේ රෝල් එක දන්නා මොකද්ද කරන්න කියලා. ඉතින් ඒ රෝල් එක ඒගොල්ලෝ 100%ක් හරියට කරා. ඒ නිසා තමයි මෙච්චර සක්සස් උනේ මේ න්ඩ බෝලස් කවුද ෂේන් බෝන් තමයි මුම්බා ඉන්දියන්ස් බෝලින් කෝච් ඉතින් ඒගොල ඉන්දියා මැච් එක ඉඳන් ගත්තොත් IPL එක ඒගොල ශ්‍රී ලංකරපේක මහිතන්නේ මාර 5 පොයින්ට් එකක් ඉන්දියාවේ ටීම් එක එළියට ගියාට හැබැයි ඒගොල්ල එකෙන් හුඟක් දේවල් අරන් තිනවා කියලා මට පේනවා මොකද ඒගොල්ල අර ඉංග්‍රීස් බැට්ස්මන්ලාට උනත් බෝල් කරපු විදිය ප්ලෑන්ස් එහෙම මාර නියමට ප්ලෑන්ස් කරලා තිබ්බා ඒ වගේම ඒවා එක්සිකියුට් කරා ඉතින් ඒක මම හිතන්නේ ඒ බෝලර්ස්ලාට මාර බෙනිෆිට් එකක් වෙන්නේ නැති IPL එක සෙල්ලම් කරපිට ඔව් ඇන්ඩ්‍රූ කියපු කතා හරියට හරි ඒගොල්ල ටීම් එකට ප්ලෑන් වෙනස් අෆ්ගනිස්තාන්ට තනිකර ඒගොල්ලන්ගේ බෝලිං ඇටෑක් එකේ පේස් එක 75 කොට බෝල තමයි ඇරියේ බවුන්ස් පන්දු තමයි ඇරියේ ඉතින් කණ්ඩායම කණ්ඩායම කොහෙද වෙනස් කරා බෑ ඒගොල්ලෝ අර කුලේ කිව්වා වගේ ඒගොල්ලන්ගේ ප්ලෑන් එකට ඒගොල්ලෝ ස්ටික් කළේ හරියට කරා ඒක තමයි මේ තරඟාවලිය විතරක් නෙමෙයි නිව්සීලන්ත කොහොමත් ඒ කියන්නේ පහුගිය කාලේ පහුගිය අවුගිය අවුරුදු 2015 ඉඳන් කොහොමත් ඒගොල්ලෝ මේ ICC ටෝර්නමන්ට් එකක් තියෙනවා නම් අන්ති අවසන් තරඟයට තුන් සැරයක් ඇවිල්ලා තියෙනවා වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් එක ගත්ත එහෙමයි ඒගොල්ලෝ කියන්නේ ගොඩක් හොඳ ටෝර්නමන්ට් ටීම් එකක්. ඒගොල්ලෝ හැම ග්‍රවුන්ඩ් එකේ කන්ඩිෂන්ස් වලටයි අනිත් කණ්ඩායමට ගොඩක් ඇඩැප්ට් වෙන සයිඩ් එකක්. අපි ඊළඟ තරඟාවේ මේක ගැන කතා කරමු. එතනට යන්නේ ඉස්සලාන්ඩ්‍රු තව වෙනසක් උනේ නිව්සීලන්ත එංගලන්ඩ් අතර ඊයේ නිව්සීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම. ඔවුන් ලකුණු 10ක් 15ක් ඊයේ තනගේදී නැවත් ඒ වගේම බට්ලගේ උඩපන්දුව ඒ උඩපන්දුව ඉතාමත් වැදගත් උඩපන්දුවක් විලියම්සන් ගත්තේ මිඩ් ඔෆ් එකේ ඉතින් නේවෙන් තමයි නිව්සීලන්ත කණ්ඩායම සක්සස් උනේ ඒ කියන්නේ ඒගොල්ලගේ පන්දු රැකීම පන්දුර පහර දීම සහ බෝලිං යුනිට් එක මේ තුනම ඒගොල්ලෝ හරියටම කරනවා ඉතින් ඒක තමයි ඉතින් එංගලන්ත කණ්ඩායමේ ඊ අපි දැක්කා පොඩි පොඩි පන්දු රැකීම හොඳ පන්දු රැකීම ඉංග්‍රීසි කෙනෙක් හොඳම one of the best fielding side අප නමුත් ඊයේ ඒගොල්ලන්ගේ errors ටිකක් අපි දැක්කා ඒගොල්ලන්ගේ ලකුණු 10ක් අතර ගියා නමුත් මේගොල්ලෝ ලකුණු 10ක් අතර නැත ඒ එතනත් ලොකු වෙනසක් මේගොල්ලෝ කරා ෆීල්ඩ් එකේ අනිත් කණ්ඩායමක් ගද්දී මේගොල්ලෝ ගොඩක් ඉස්සරහින් ඉන්නවා මේ අංශ තුනෙන්ම ඔව් දිලේ තව එකක් මේ තව එකක් අපි මේ වගේ ෆයිනල් එකක් අපුවාම ඒ ටීම්ස් ගැන කතා කරන හැබැයි අපි දන්නවා කොච්චර හොඳද නිව්සීලන්ත කණ්ඩායම කියලා බලන්න ඕනේ ඒ එන ටීම් එකක මොනවාද තියෙන සීක්‍රට් දේවල් කියලා මට හිතෙනවා ඒගොල්ලා ටූර්නමන්ට් එකට මාස 3කට 2කට 3කට විතර කලින් 16 දෙනෙක් තේරුවා. ඒ කියන්නේ පැන්ඩමික් එකත් එක්ක ප්ලේස්ලා 19ක් තෝරන්න පුළුවන් කම තිබ්බ හැබැයි ඒගොල්ලෝ 16යි. ඒගොල්ලෝ දන්නවා ඒ 16ත් එක්ක තමයි මේ ටූර්නමන්ට් එක යන්නේ කියලා. ඒක කොච්චර ප්ලේයර්ට කන්ෆිඩන්ස් එකක් තියනවාද? එතකොට මම මෙතන ගහනවා මේ කන්ෆිඩන්ස් එක මම හිතන්නේ ප්ලේයර්ට දෙනවා නම් ඒගොල් ප්ලේයර් කොහොමත් එතකොට ප්ලේයර්ගේ 퍼ෆෝමන්ස් අනිවාර්යෙන් ඔටෝමැටිකලි එළියට එනවා. මේ ඊළඟ තරඟ ගැන කතා කරන්න කලින් අපි එක දෙයක් කතා කරන්න ඕනේ. ජේම්ස් නීෂන්ගේ ඉනිංස් එක 20 බෝල 11න් 27ක් ගැහුවා.
එතනින්ද සනතව දකින්න විදිහට මේ මැච් එක වෙනස් වුනේ. හැබැයි ඕවර්ඕල් ඒගොල්ලෝ ඉංග්ලන්ඩ් ටීම් එක 160කට තිබ්බේ මම නම් හිතන්නේ ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මොකද හේතුව මං හිතුවා ඉංග්ලන්ඩ් බැටින් ලයින් අප් එකේ 175කට 80කට වැඩි ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක දුන්නේම නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒක මුලින්දම්ම ඒගොල්ලෝ 170කට අඩුවෙන් ටාගට් කරන් තමයි හිටියේ. මොකද ග්‍රවුන්ඩ් එකේ ඩියු තිබුණේ නැහැ. බෝලේ නෝමල්. හොඳට අල්ලන්න පුළුවන් ග්‍රිප් එක නැහැ. ඒත් මේගොල්ලෝ සෙකන්ඩ් චාන්ස් එකක් අරන් චේස් කරා. ඒගොල්ලොන්ගේ චේස් කරන්න ගියා මම හිතුව අන්තිම ඕවර් හතරේ මේක ගහන්න ඇත්තටම අමාරුයි. චේන්ජ් එක උනේ කවුද අපේ ෆාස්ට් බෝලර් ඉංග්ලන්ඩ් කුලේ ක්‍රිස් ජෝඩන්. ක්‍රිස් ජෝඩන් ජෝඩන්ගේ ඕව එක තමයි ඇන්ඩ්‍රූ වයිට් ලෝව. මොකද එයා ට්‍රයි කරේ එයා සාමාන්‍යයෙන් ඩෙත් බෝල කියලා කියනවා. ඩිපෙන්ඩ්ස් හේම හැමතිස්සෙම එයා ඩෙත් බෝල වෙන්න බෑ. බේදා දවසේ හොඳට කරන එක්කනා තමයි බෝල් කරන්න ඕනේ. බයාගේ ඩෙත් බෝල ටික එකක්වත් හරියට වැටුන්නේ නැහැ. හරියටම බැට්ස්මන්ගේ ඒ තියෙන ආක් එකට තමයි ආවේ බෝලේ. ඒකෙන් ඒ ක්ලියර් කරා, බවුන්ඩරිස් ක්ලියර් කරා, ඕවරකට 22ක් ගහපු ගමන් අර රික්වයර් රේට් එක කෙලිම පල්ලෙහාට ආවා. ඒ ඕවර එක තමයි ක්‍රූෂල් ඕවර්. ඒකේ මේගොල්ලෝ හොඳට කැපිටලයිස්. ඔව් අපි දැක්කේ ඊළඟ මැච් එකේ ඔස්ට්‍රේලියා මේ පාකිස්තාන් මැච් එකේ ක්‍රූෂල් ඕවර්ස් කීපයක් තිබුණා. අනිත් එක හැබැයි ඒව කතා කරන්න කලින් අපි දිල්ෂන් අය දුන්න පොයින්ට් එක ගැන අපි කතා කරමු. දැන් අපි දැක්කා මේ ෆීල්ඩින් පැත්තෙන් පාකිස්තාන් මිස්ටේක්ස් ගොඩක් කරා. ඒව කොච්චර බලපෑවද දිල්ෂන් අය හිතන විදිහට? මම හිතන්නේ මේ තරගයක් අපි විශේෂයෙන් T20 වගේ තරගයක් ජයග්‍රහණය කරන්න ලකුණු 1-2ක් ඉතාමත් වටිනවා. ඉතින් අපි දැක්කේ නිව්සීලන්ඩ් කණ්ඩායමේ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා. මොකද බට්ල වගේ ඒක මේ බට්ල නෙමෙයි අපේ කවුද මේ ආරම්භක විත්තිකරු වගේ දෙවියාම උඩ පන්දුව ඉතාමත් අගනා උඩ පන්දුවක්. ඔහු ඒ උඩ පන්දුවෙන් ඒගොල්ලෝ ඒ ගේම් එක මොනාල් එකක් ආවා ඒගොල්ලන්ට. ඉතින් මම හිතන්නේ නිව්සීලන්ඩ් කණ්ඩායම ගත්තොත් ලෝකෙ ඉන්න වන් ඔෆ් ද බෙස්ට් ෆීල්ඩින් සයිඩ් එකක්. ඒගොල්ලෝ උපරිම මේක කරා. මම හිතන්නේ අර ලකුණු 10ක් විතර මම හිතන ඒගොල්ලෝ නැවතුයි අයියේ ෆීල්ඩ් එකේ. ඒ 10 වෙනසකුත් තනත්තය මම හිතන්නේ ලොකු වෙනසක්. මොකද ලකුණු 10ක් 15ක් කියන්නේ T20 එක නවත්තනවා කියන්නේ ඉතාමත් හොඳයි. මොකද එක්ස්ට්‍රා ලකුණු 10 15ක් ගන්න. ඒ නිසා තමයි මම හිතන්නේ ඉංග්‍රීන් කණ්ඩායම අර කිව්වේ 180 තනත්තය නැති වුණේ 166 සීමා වෙන්න හිතුනේ වෙන්නේ උනේ ඒ ලකුණු 15 20 ඒගොල්ලෝ නවත්තපු නිසා. මම හිතන්නේ තනත්තය එතන ලොකු වෙනසක් වුණා. ඇන්ඩ්‍රු අපි චුටි විරාමයකට ගිහිල්ලාමු. ආදරේ මතක් කරන මංචි චොක්ලට් පාව අපිත් එක්ක අත්වල බැඳගත්තා ලෝක කුස්ලානි මේ වැඩසටහන පුරාවටම බොහොම ස්තුතියි. අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අවසාන මහා තරගය ගැන ඔස්ට්‍රේලියාව සහ නිව්සීලන්ඩ් එක්ක ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. එහෙනම් අපි මේ කතාව දිගටම කරගෙන යමු. ඔව් ඇන්ඩ්‍රූ අපිට තියෙනවා මේ කතා කරන්න ෆයිනල් එකට ඉස්සෙල්ලා සුට්ටා පාකිස්තාන් ඔස්ට්‍රේලියා මැච් එක ගැන. ඉතාමත් මේ තනගාවලි හොඳටම ක්‍රීඩා කරපු කණ්ඩායම තමයි පාකිස්තාන් කණ්ඩායම. නමුත් අවාසනාවකට ඊයේ පාකිස්තාන් කණ්ඩායම පරදුනා. ඒ හොඳ මැච් එකක් අපි දැක්කා ගොඩ කාලෙට පස්සේ. හොඳ සෙමිෆයිනල් එකක්. කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳට ක්‍රීඩා කරා. අර පළවෙනි සෙමිෆයිනල් වගේ තමයි දෙවෙනි සෙමිෆයිනල් එකත් අන්තිම ඕවර් දෙකේ තුනේ තමයි ගේම් එක ගියේ. ඇන්ඩ්‍රූ කුලේ මොකද හිතන්නේ අන්තිම ඕවර් දෙක විශේෂයෙන් පාකිස්තාන් පන්දු යවන්න බෝල් කරපු විදිහ මොකද හිතන්නේ? මොකද අන්තිම ඕවර් දෙකෙන් තමයි හොඳට මැච් එක ගියේ. අෆ්රිඩිගේ හොඳටම බෝල් කරා. පළවෙනි ඕවරේ බෝලෙම පින්ච් අවුට් කරා. ඉතාමත් හොඳට බෝල් කරලා තිබුණේ. නමුත් 8 ඕවරේ 19 ඕවරේ ලකුණු 22ක්ම ගාලා මැච් එක ඉවරු නම් මොකද හිතුවේ? එයාට මොනවද කරන්න තිබුණේ තව හොඳ දේවල්?
ඔදිලා අපි දැක්කා මේ සහින් අෆ්‍රීඩි කොච්චර හොඳට බෝල් කරලා තිබ්බද ඒ අන්තිම ඕවරේ එනකන් කියලා. ඉතින් මුළු හැම ටූර්නමන්ට් එකේ හැම මැච් එකම යා මුළු ඕවර්ස්වල ඒ වගේම මේ වයිටල් කඩලු ගත්තා. ඒ වගේම මේ අන්තිම ඕවර්ස්වල නියමිතම බෝල් කරා. ඔව් පොඩක් කුලේ බාධා ගන්නනේ විශේෂ ගෙස් කෙනෙක් ඇවිල්ලා අපේ වැඩසටහනට ලෝකුස්ලානේ පුරා ඉතාමත් හොඳින් බෝල් කරලා බැට් කරලා අපේ අපි හිතුව තරගවලි වීරයා කිව්වොත් නිවැරදි අපේ කණ්ඩායමේ හිටපු වීරයා. ඉතින් වනිදි වසරංග අපිත් එක්ක එකතුලා තියෙන සනත් අයියේ ඉතින් මල්ලි කොහොමද මොනාද අපි දන්නවා ඔක්කොටම දුකයි අපිටත් දුකයි තරගවලි ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා වැඩියෙන්ම කඩුලාභය අපි අජා කතා කර වාගේ රෙකෝඩ් එක තමයි වනිදි කැඩුවේ. ඉතින් පොඩක් සන්තෝසයි අජා මොනාරි හන්න තියෙනවද වනිදිගේ? ඔව් අත්‍රා වඩිලා අත්‍රා ගොඩක් සතුටුයි. මොකද මම හිතනවා අපි හැමතිස්සෙම ප්‍රෝග්‍රෑම් එක කතා කරා වනිදි කොහොමද කරේ. හැබැයි වනිදි අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි මහේස් තේක්ෂණය ඔය බෝල් කරද්දී මම දැක්ක ඔයා තාමත් හොඳින් බෝල් කරනවා. ඉතින් ඔයාට මහේස්ගෙන් ලැබුණ ඒ වාසිය මොකක්ද? ඔව් අජන්දා, දැන් මම මහේෂ් එක බෝල් කරනකොට මට මහේෂ්ට යාලා පුළුවන් තරම් රන්ස් අඩුවෙන් විකට් දෙන්න නැතුව ක්‍රීඩා කරන්න තමයි යාලා ප්ලෑන් කරේ. අර එතකොට බැංගෝක කලින් තව එක්කෙනෙක් මට හිටියේ නැහැ කලින් තරඟාවලිවලදී ඔය දේ කරන්න. ඉතින් මහේෂ්ට මේ තරඟාවලියේ යාලා කඩලු නොදී ලකුණු අඩුවෙන් ක්‍රීඩා කරන නිසා තමයි යාලා මට චාන්ස් එකක් කරන් ගහන්න ගිහිල්ලා මට විකට් ආවේ. ඒක ගොඩක් වෙලාවට මහේෂ්ටත් ඒ ක්‍රෙඩිට් එක යන්න ඕන. මොකද එයා හැම තරගෙම ඉකොනොමි එක ගොඩක් අඩුවෙන් බෝල් කරා. ඉතින් ඒක නිසා තමයි මට කඩලු ගන්න ඇත්තටම ලේසි වුණේ. ඔව් විශේෂයෙන් මල්ලි මේ තරගාවලි පුරාම හොඳින්ම බෝල් කරා. ඒ වගේම බැට් කරා කණ්ඩායමක් හැටියට මම හිතන්නේ ගොඩක් සක්සස් වුණා. අපි කණ්ඩායමට තරගාවලට යද්දී අපිට සුපර් ක්වොලිෆයින් ගහන්න තිබුණා ලොකු ප්‍රෙෂර් එකක්. නමුත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. අපිට ඇත්තටම සෙමිෆයිනල් එකක් ගහලා මේ සනත් අපිට සෙමිෆයිනල් එකක් ගහලා ෆයිනල් එකට එන්න තිබුණා. ඉතින් සනත් අය දැක්කේ කොහොමද ඉතින් මේ වනිදු ඇවිල්ලා ඉන්න අපි වනිදු ගැන ගොඩක් කතා කරා අපේ වැඩසටහන පුරාවටම. ඇත්තටම සන්තෝෂයි වනිදු. ඒ මහාන් සෙච් එකේ ප්‍රතිඵල අපි දැක්කා. හොඳට බෝල් කරා, ෆීල් කරා, බැට් කරන අපලාවේ රෙස්පොන්සිබිලිටි ගත්තා. මම හිතන එක තමයි වෙන්න ඕනේ, ඒක තමයි කරන්න ඕනේ. ටීම් ප්ලේයර් කෙනෙක්. ඒක තමයි අනිත් එක ලොකුම දේ. මොකද ටීම් එකකට නැතුවම බැරි ප්ලේයර් කෙනෙක් වෙන්න ඕනේ. ඒක හොඳටම ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් ඒ වගේ හොඳ දේවල් කරන්න අපි ලංකාවම ගොඩක් සන්තෝෂව නම්බර් 1 බෝලර් වෙච්ච එක ගැන මම හිත අපි සෙල්ලම් කරපු පරණ ක්‍රීඩකයෝ අපි ගොඩක් සන්තෝෂයි. ඉතින් මම හිතනවා ඉස්සරහටත් ඔයාගේ තියෙන වගකීම හැමදාම තමන්ට තියෙන දේ උපරිමම කරන්න. ඒතකොට ඒක තමයි හොඳ වායක් කරනවා. ඉතින් තවත් තියෙනවා ඉගෙන ගන්න ක්‍රිකට් වල T20 ක්‍රිකට් එකක් නෙවෙයි 50 ඕවර් ගහනවා, ටෙස්ට් එකටත් ගහනවා. ටෙස්ට් එකටත් ගහනවා. ඒ හින්දා ඒකට ඒකත් ගන්න ඒකත් මාංශයෙන්. මොකද ඒ තුනම කරනකොට තමයි ඒකට තමයි හරි ෆුල්ෆිල් වෙන්නේ වාගේ බලාපොරොත්තු වෙන්නේ. මම පරණ ක්‍රිකට් එකේ කැරියර මම ගොඩක් සන්තෝෂ වෙනවා. ගොඩක් ආසාවෙන් බැලුවා. මොකද ඒ පර්ෆෝම් කරගෙන ගියේ මම ගොඩක් සන්තෝෂයි. ඔව් සනත්තා කීප එක දෙයක් තමයි මල්ලි. ටීම් ප්ලේයර් කෙනෙක් ටීම් ප්ලේයර් කෙනෙක් තමයි වටිනාම දේ. අපි එකට ගහන එක තමයි වැඩ වටින්නේම. ඉතින් මම දැක්කවා හැමතිස්සෙම විකට් එකක් ගන්න හදනවා, කැච් එකක් ගන්න හදනවා, බැට් කන් ගියත් ගහනවා. ඉතින් ගොඩක් සන්තෝසයි අපිත් එක්ක එකතු වුණාට. කුලේ මොනාරි අහන්න තියෙනවද අපේ නම්බර් 1 බෝලර් ඇවිල්ලා ඉන්න අපිත් එක්ක වැඩසටහනට? ඔව් අපි මොකක් සතුටුයි වනිදු මල්ලි වා ගැන. මොකද මටත් කරන්න පුළුවන් වුණ achievement එකක් ඔයත් කරා. ලෝකේ අංක එකේ පන්දු යන්න බවට පත් වුණා. ඉතින් හුඟා සන්තෝසයි. තව ඔයාට ලොකු ගමනක් යන්න තියෙනවා. රට වෙනුවෙන් ලොකු දේවල් කරන්න පුළුවන්. ඉතින් මේක පටන් ගැනීමක් කියලා හිතන්න. තව වර්ල්ඩ් කප් තියෙනවා. තව මාස ගානකින් තව වර්ල්ඩ් කප් එකක් එනවා T20. ඉතින් ඊට පස්සේ 50 ඕවර් ටෙස්ට් මැචස් තියෙනවා. ඉතින් රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඔයා හොඳටම සෙල්ලම් කරනවා. තවත් ඉස්සරහට ගිහිලා රෙකෝඩ්ස් තියෙන කරන්න ඒවා කැඩිය යුතුයි අනිවාර්යෙන්. ඉතින් ඔයාට මම සුභපතනවා. අනිවාර්යෙන් ලොකු ගමනක් ගන්න පුළුවන් ක්‍රීඩකෙක්.
ඔමල් ඒත් එක්කම දැන් ඉතින් ලෝක කුසලානයක් තියෙනවා මේ වගේ මාන්සි වෙන්න සනත් අයියා ඉන්නවා ඕන වෙලාවක අපි කැමැති ඔයගලන්ට උදව් කරන්න වචනයෙන් හරි අපි ඔයගලොත් එක්ක ඉන්නවා ඔයගලන්ට සුපපත් වෙනවා මේ වගේ නෙමෙයි ඔයාට මං හිතනවා පර්ල් එකේ බෙස්ට් ඕල් රවුන්ඩ් නම්බර් 1 වෙන්නත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම T10 එකට දැන් මේනකොට ලෑස්ති වෙනවා ඒක මේ එන්න තරගාවලියත් හොඳින් ක්‍රීඩා කරන්න කියලා ඔයාට අපි හැමෝම සුපපත් වෙනවා එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට එනං ඔයාගේ ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ විශේෂයෙන් අපි අපේ වැඩසටහනත් එක්ක ඔයගොල්ලන්ට ගොඩක් wish කරලා අපිත් එක්ක අපි ප්‍රේක්ෂකයෝ මම ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ දැන් ඔයා පැමිණීම මම හිතන්නේ ගොඩක් ඒගොල්ලන්ට වටිනවා. එනං ඔයාගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සාර්ථක වෙන කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. එනං ඔයාට ජය වේවා. Thank you very much. Thank you Lilia. Thank you Sanath. Thank you Ajante. Please, thank you. අමිත් වීරසිංහ ඩුබයි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට දැන් අපි රැඳී ඉන්නේ මේ දෙවනි අවසන් පූර්ව තරගයෙන් පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ ස්ථානය ස්ථීර කරගත්ත අවසාන මහා තරගයේ නවසීලන්තයත් එක්ක පළමු වරට තමයි මේ කණ්ඩායම් දෙකෙන් එකක් ජයග්‍රාහකයෙක් වෙන්නේ T20 ලෝක කුසලානේ අද තරගයේ හොඳ පර්ෆෙක්ට් කන්ඩිෂන්ස් ග්‍රවුන්ඩ් පිච් එක බැටින් වලට හොඳටම තිබ්බා ඒ වගේම ග්‍රවුන්ඩ් එකෙත් අවුට්ෆීල්ඩ් එක මාර ෆාස්ට් 176ක් ලබාගත් පකිස්තාන කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායම 96.5ක් තියෙද්දි කවුරුත් හිතුවේ නැහැ මේ වගේ රන් චේස්යක් දායි කියලා. ඒ වගේම පන්දු වාරයක් ඉතිරිව තියෙද්දි තමයි තරගය ජයග්‍රහණය කළේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම. ඩිව් එකේ ලොකු ෆැක්ට් එකක් උනේ නැහැ. මොකද අපි දැක්කේ නැහැ ටවල්ස් එක්ක ප්ලේයර්ස්ලා බෝලේ පීදාන ඒ වගේ දේවල් දැක්කේ නැහැ. මොකද හොඳ පර්ෆෙක්ට් කන්ඩිෂන්. මොකද දැන් පොඩ රෑට සීතල වෙන්න ඩිව් ගතිය අඩු වෙගෙන යනවා. ඒක තමයි අපි දැක්කේ මේ UAE රාජ්‍යයේ සිට මේ තරගාවලිය පටන් ගත්තේ ඔක්තෝබර් මාසයේදී. එහෙදි පොඩ රස්නේ. නමුත් දැන් සීතල ගතියක් තියෙන හින්දා ඩිව් එක ලොකුවට නැහැ. ඉතින් හොඳ රන් චේස් එකක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් අපි බලමු අවසාන මහා තරගයේදී හොඳ තරගයක් බලා ගන්න පුළුවන්. මොකද සෙමි ෆයිනල්ස් දෙකම එකම මාජින් එකෙන් දින්නේ කඩලු පහකින්. අන්තිම පන්දු වාර පහට කණ්ඩායම් දෙකටම ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ලකුණු 60කට වඩා ලබා ගන්න තිබ්බා. ඒ වගේම කණ්ඩායම් දෙකම ඕවරයක් ඉතුරු වෙලා තමයි තරගය ජයග්‍රහණය කරේ. දැන් ඉරිදා අපි බලමු මේ ෆයිනල් එක ඉතාමත් හොඳ ෆයිනල් එකක් වේවි. අපි ඔයගොල්ලන්ට මේ විස්තරත් ගෙන්න සැදී පැදීගෙන ඉන්න. පකිස්තාන් මැච් එකේ අන්තිම ඕවර් දෙක මේ ඔයා මොකද හිතන්නේ පාස් බෝල් ගෙනගෙන මොකද හිතුවේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ෆයිනල් එක ගැන. මොකද හිතන්නේ ඒ අන්තිම ඕවර් දෙක තුන තනගාවලියම හොඳට ක්‍රීඩා කරලා අන්තිම ඕවර් දෙකෙන් තුනෙන් වර්ල්ඩ් කප් එකෙන් එළියට ගියා. ඔය එක තමයි මුළු තරගාවලියම පකිස්තාන් කණ්ඩායම හොඳම සෙල්ලම් කරා ඒ අන්තිම ඕවර් කීපයරෙන්න. හැබැයි ඔහොම තමයි ක්‍රිකට් ක්‍රීඩාව යන්නේ. ඉතින් අර ක්‍රූෂල් සිටුවේෂන් එනවා. ඉතින් ඒ තැන් වලදී හරි ඩිසිෂන් ගත්තේ නැත්නම් මැචස් අනිත් පැත්තට යනවා. ඉතින් අපිට ඔහොම තමයි ක්‍රියා කරන. අපිත් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ විදිහට අපිටත් ඔය අත්දැකීම් ලැබිලා තිනා. ඉතින් සයින් සාගත ඉතාම තෝනි පන්දය මුල මොකද ෆිට ලකුණු ඒ කියන්නේ පළවෙනි ඕස් පෝරේම ඌ දවා ගත්තා. ඉතින් ඒ වගේ අන්තිම ඕවර්ස් වල කලින් ඕවර ඉතාම තොඳින් බෝල් කරා. ඉතින් අන්තිම ඕවරේදී තව ටිකක් එයා එයා හිතපු ප්ලෑන් එකේම තමයි හිටියේ. ෆීල්ඩ් එක වෙනස් කරන්න නැතුව මැතිව් වේඩ් අර පිටිපස්සට ස්කූප් එක ගහද්දි ඉතින් ඒ වෙලාවේ තව පොඩි පොඩ්ඩක් ෆීල්ඩ් එක වෙනස් කරා නම්
මගේ මූණ ඩයල් එක වෙනස් වෙයි ඔක් ගහලා මේ ඇත්තටම මේ ඒගොල්ලෝ ඒ ටික දේව මම දැන් ඇත්තටම අපි දහම් දේ ෂොට්ස් ගොඩක් ගහනවා ඒ කියන්නේ විකට් කීප් එක ලෝඩින් ගහනවා සමහරක් ඒවා තරහට මෙහෙම ගහනවා තිබ්බලා එක එකව හදලා දැන් ඉතින් මිනිස්සුන්ට බෝල් කරන්නත් බැරි සයිස් එකට ගිහිල්ලා තියෙනවා දැන් ෆීල්ඩ් එකක් දාගන්න බෑ මම දැන් 11ට 13 දෙනෙක් විතර ඕන වෙනවා ෆීල්ඩ් එක දාගන්න නැද්ද කුලේ මේ ඇත්තටම මම දෙන්නත් ඕනේ ඉතින් ඉඳ මේ දෙල්චාන් ඒ අ thing ඔයගොල්ලෝ ක්‍රියේට් කරපු දේවල් දිලි අද තමයි මිනිස්සු පාවිච්චි කරන්නේ ඒත් ඇත්තටම හොඳ දෙයක් අපේ දේවල් රෙකග්නයිස් කරන ලෝකේ ඉතින් ඒකට දිලි ඒ අලුතෙන් ගෙන අපි ෂොට් එකත් එක්ක අද හැම T20 මැච් එකකම ওই ෂොට් එක ගහන්න නැති ටීම් එකක් නෑ ගහන්න නැති ප්ලේ කෙනෙක් නෑ ඉතින් මන් දකින්නේ ඒක ගොඩක් හොඳ දෙයක් ඉතින් අපට හොඳ ක්‍රෙඩිට් එකක් අපේ ලංකාවේ ඩෙන්ටිටි එකට හොඳයි මොකද ඒ ඩිලී කරපු දේ ඉතින් මම හිතන ඉස්සරහටත් thank you හැමෝම කතා කරනවා හැමෝම ඩිල්ෂාන් ගේ නම කියනවා ඒක තමයි වෙන්න ඕනේ අපේ ක්‍රිකට් නැවතුවත් ඩිල්ෂාන් අවුරුදු දැන් 7ක්ද 8ක්ද නවත්තලා 10ක්ද ඒත් මේ නම අපි කතා කරනවා එහෙනකොට ටීවී එකේ ගොඩක් සන්තෝෂයි ඉතින් ඒ වගේ අපිට සන්තෝෂ වෙන්න පුළුවන් දේවල් තියෙනවා ක්‍රිකට් වල ඉතින් අපි හිතන ඉදිරියේදීත් ඒ වගේ මේ අලුත් තියෙන ක්‍රීඩකවත් ඒ වගේ දේවල් කරයි කියලා थैंक यू सानते सानते फाइनल के अन्य स्थल तब एक छुट्टी थी ना आसिफ के बोले दोपहरा बम्पे लावे मुकुंद वाह कर यार आई थी ना वहां करने दर्न हो गया गहन ने पुलवां होरे कुटम वितर रहा यार इधर एक अन्य होरा कपटी एक में बैंड होना होगा गहन ने पुलवां वो होना टाइ दिल शांत है वितर है मतलब ප්‍රවණ නෙමෙයි මේ රයිට් හෑන්ඩ් මේ එච්චර උස නැහැ මේ මේ නම්බර 4 වගේ ගැහුවේ ඌ අවුට් කරගන්න බෑ බාවිද කවුද නෑ නම අපි පස්සේ කතා කරමු මට මතකත් නෑ මොකද්ද උනේ මූ අවුට් කරන්න බෑ වාසිල ඩිෆෙන්ස් එකක් ගාව වාසිගාට බෝලයක් වාසිය පහින් ගාව බෝල්ට ඔරොප්පුවට මූ අවුට් කරන්න බෑ ඊට පස්සේ මූ වාසියට ඔරොප්පුවට මූ බෝල්ට උඩින් පහින් ගාව මම පිටිපස්සට මං අර විකටට ගාව රන් අවුට් ඊට පස්සේ ඩෙසිනු උඹකට යනකොට බාත්රූම් බෝතල්ද ටූර්නමන්ට් එකේ වලින්ද ඔව් හැම එකෙම ඔව් ඊට අකව අපි දැන් අසනත අපි මේ වැඩසටහන අන්තිම ටිකට ඇවිල්ලා තින්නේ ෆයිනල් එකට ඇවිල්ලා තිනවා ඔයා කිව්ව වගේ නිව්සීලන්ඩ් ඕස්ට්‍රේලියා අසල්වාසි රටවල් දෙකක් අසනත එකලින් මම යන්න අපිට ඔයා කිව්වා කවුද දිනන්නේ මේක නිව්සීලන්ඩ් දින හේතුව ये तो न्यूज़ीलैंड टीम का पड़ी मंगवाने स्मार्ट क्रिकेट टैग गाना पड़ी काट्टा गेम आज गानो इतनी मांग हितनो पड़ी स्लाइड एज जगह तीरो अबे मैं मैं मटे मैं देखे काउंट दिन तक कमरने मांग की टीम देखा अभी लेती है नहीं वो लोग क्यों को सकबलासे लेती है नोगो वड़क नया कता कर लाई थी इन ඔගොල්ලෝ මොකක්ද වෙන්නේ කියලා අපිට දැනගන්න ඕනෙත් නෑ මගේ එක අහලා ඔගොල්ලෝ ඔබ අහලා දාලා ගෙදර යන්න ප්‍රෝග්‍රෑම් එකේ යන්න ඈ කොලේ කොලේ කට්ටයක් කියනවනේ ඉතින් කොමාරි ඕක මේව කළා නෑ ඉතින් ගැව්ව ගේම මං කියව වැඩේ වුණා ඔව් සරතේ මේ ඇතරම මේක හොඳ මැච් එකක් දීලි හොඳ මැච් එකක් තියෙයි මොකද ෆයිනල් සෙමි ෆයිනල් දෙකම හොඳයි බලන මිනිස්සුන්ට ගොඩක් එක්සයිටින් ඒ වගේ ක්‍රිකට් එකක් තමයි බැලුවේ पाकिस्तान හොඳ ගේම් එකක් ගහුවා පරාද වුණාට ඉංග්‍රීසි හොඳ මැච් එකක් ගහුවා පරාද වුණාට ඕස්ට්‍රේලියා අන්ඩර් ප්‍රෙෂර් එකේ ගහුවා නිව්සීලන්ඩ් අන්ඩර් ප්‍රෙෂර් ගහලා දින්න ඉතින් මේක ඕවර්ඕල් හොඳ ක්‍රිකට් ඒව තමයි මිනිස්සු බලන්න ආස ඉතින් දිනන පරිදිනක පොඩි පොඩි මිස්ටේක්ස් වලින් ඒක ඩිසයිඩ් වෙනවා බට් ඒ වුණාට මම දැක්ක හොඳම
ක්‍රිකට් ටිකක් අපි බැලුවා ඒක තමයි වෙන්න ඕනේ මේ ෆයිනල් එකත් මම හිතනවා හොඳ මැච් එකක් තියෙයි මොකද දෙගොල්ලම අර කට්ට ස්මාර්ට් ක්‍රිකට් ගහන ටීම්ස් දෙක ඒගොල්ලෝ දන්නව ඒගොල්ලෝගේ ස්ට්‍රෙන්ත් ඒගොල්ලෝ දන්නව ඒගොල්ලෝ වීක්නස් දෙහිඳ අපි මතක තියාගන්න ඕන ලාස්ට් මැච් එකේ ඒගොල්ලෝගේ ඉම්පෝර්ටන්ට්ම බෝලර් ෆකා සමාන් ගැව්වා හොඳට ඇටැක් කරා නේදලු ඔව් මචෝ ස්ටාර්ට් ඔව් යා ෂාක් හොඳට හැන්ඩල් කරා ඉතින් ඒ වගේ අවුට් යන ලාවල් තියෙනවා ඉතින් ඒ පකිස්තාන්ට බැරුණා කන්වර්ට් කරගන්න මැච් එක විනිං නෝට් එකෙන් එන් රිසල්ට් එක අවුට් ගියා අනිත් ඒ ප්‍රොසෙස් ගොඩක් හොඳට කරා ඉතින් මේ මැච් එකෙත් මම හිතනවා හොඳට කරයි මගේ ෆීලිං එක මම පොඩි සපෝට් එකක් තියෙනවා න්ියුසීලන්ඩ් මැච් එක දිනා ඔව් වෙලාදී සනත්යි මේ කණ්ඩායම දෙකම තව එකයි මේ කණ්ඩායම දෙකම සනත් අය පළවෙනි පාට තමයි ෆයිනල් එකට කියන්නේ කවුරු හරි T20 එක ජයග්‍රහණය කරනවා ඉතින් දෙගොල්ලම ජයග්‍රහණය කළා නෑ මේනකොට T20 එකක් ඔස්ට්‍රේලියා ගත්තොත් පිතිකරුවෝ එච්චර හොඳ මට්ටමක නෑ බොන විතරයි ෆෝම් එකේ ඉන්නේ ඉතින් නවසිරන්ත කණ්ඩායම අර කිව්ව ගත්තා වගේම ඒගොල්ලෝ හැමෝම එකට ක්‍රීඩා කරනවා ස්ට්‍රෝං හැබැයි බෝලිං අටක් එක ගත්තොත් දෙගොල්ලම මාර ස්ට්‍රෝං කුලේ ඒ කියන්නේ දෙක පන්දු යන බලෑනිය දෙගොල්ලම ස්ට්‍රෝං කණ්ඩායමක් හැටියට ගත්තොත් එකට ගත්තොත් සම්පූර්ණ කණ්ඩායම හරි සමබලයි පන්දු යන තුන් දෙනෙක් ඉන්නවා දෙගොල්ලන්ට මේ තුන් දෙනාම හොඳට දානවා ලෙක්ස්මිනස්ලා දෙන්නෙක් ඉන්නවා සැම්පයි සෝදිය දෙන්නම හොඳට දානවා පිතිකරව ගත්තොත් මැච් කරන්න පුළුවන් පිතිකර වෙන හැබැයි ඇන්ඩ්‍රූ මට ආරංචියක් ආවා මේ ඔවුන්ගේ විකට් කීපර් ඉන්ජර්ඩ් ඔව් ප්ලේ කරන්නේ නැහැ කියලා මම දන්නේ ඒක ඇත්තටම හරිද මම දැක්කා ඇන්ඩ්‍රූ රන්ස් ගහපු කෙනා මැච් එකේ ඔව් කොන්වේ ඔව් යා බැට් එක ඒ සිද්ධි වුණේ මම හිතන්නේ බෑ යා ගේම් මැච් එක අවුට් වුණාම යා බැට් එකට අතින් ගහලා එතනින් තමයි යාගේ අත කැඩලා තියෙන්නේ මේ ඇඟිල්ල කැඩලා තියෙන්නේ ඒකෙන් තමයි ෆයිනල් එකට අවුට් මේ ඉතින් ඒකේ මොකරි ඉගෙන ගන්න කියලා හිතනවා යා හැබැයි ඔය ඒ ප්‍රශ්නේ තියෙනවා දැන් නිව්සීලන්තට හැබැයි ඒගොල්ලන් තව එක කීප් කෙනෙක් ඉන්නවා ග්ලෙන් ෆිලිප්ස්ට කීප් කරන්න පුළුවන් ඉතින් ඒ ඒ පැත්තෙන් නම් ඒගොල්ලෝ වහයි හැබැයි තව අලුතෙන් කාවහරි ගේන්න වෙයි මේ මැද පෙළට ඉතින් ඒකෙන් පොඩි අස්තියක් තියෙනවා හේතුව ඩෙවන් කොන්වේ ඒගොල්ලෝ පාවිච්චි කරේ නම්බර් 4 වලින් ගොඩක් ඉක්මනට ලකුණු රැස් කරන්න පුළුවන් එක්කෙනෙක් ෆයර් පවර් එකක් තියෙනවා මිඩ් ඕවර්ස් වලින් ඉතින් ඒ අඩුව ඇත්තටම ඒගොල්ලන්ට දැනේ ඉතින් ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා ඒගොල්ලන්ට හැබැයි මිඩ් ලෝඩ් එකේ ෆිලිප්ස් තමයි ලෝකයේ මේනකොට T20 වල වැඩිම හයව ගහලා තියෙන්නේ ඔව්ව කොච්චර ෆිලිප්ස් නම්බර 5 බැට් කරන්නේ මේ වෙනකොට වැඩියම 2021 දී හයව ගහලා තියෙන්නේ T20 වල එයා තමයි. ප්‍රාන්ත ඒ වගේ කොච්චර ඉම්පැක්ට් එකක් වේද මොකද ග්‍රවුන්ඩ් එක ටිකක් ලොකුයි සාමාන්‍ය නිව්සීලන්ඩ් ග්‍රවුන්ඩ් පොඩි. එයාව මොන වගේ අපි ගොඩක් දකින්න නැති ක්‍රීඩක තමයි මේ ලොකු සරණි හොඳට කරේ. ඒ වගේ ක්‍රීඩකෙක් ඊයේ 10ක් ගහන්න කියලා තමයි අවුට් වුනේ. ඉතින් ඒ වගේ ක්‍රීඩකේ මොන වගේ ඉම්පැක්ට් එකක් වේද සනත් මේ ෆයිනල් එකට. මම හිතන්නේ මේක මේ වගේ ප්ලේස තමයි මැච් එක වෙනස් කරේ ඇවිල්ලා අන්තිම ඕවර් 4-5. ඉතින් මේ බයත් බලන්න ඕනේ ඒ සිට්ුවේ දලා එදා ඊයේ ගේම් එකේ යා අපරාදේ විකට් එක විසිරුණා යාගේ ඇති. ඉතින් මම හිතනවා අර නිව්සීලන්ඩ් බැටින් ලයින් අප් එකෙත් ඉන්න එදා මන් දැක්ක විදිහට පල්ලෙහාට යනකම්ම අර බවුන්ඩරි එක ක්ලියර් කරන්න පුළුවන් ප්ලේස් ලා ඉන්නවා. ඒ කියන්නේ මම සමහරක් ඒ දැක්ක මේ බැක් ඔෆ් ලෙන්ත් බෝලේ ගහනෝනේ මේ ලොง ඔෆ් ලොง ඕන් ගුඩි ලොං ඔෆ් ලොං ඕන් ඉන්ද දිගැහුවේ ඒ වගේ ගැහුවේ එච්චරට ඒගොල්ලෝ කොන්ෆිඩන්ස් ඉතින් මම හිතනවා ඒගොල්ලොන්ගේ පවර් හිට් එක බොහොම උපරිම තියෙනවා ඉස්සරහට මම හිතනවා ඒගොල්ලන්ට හොඳ ටීම් එකක් ඉන්නවා ඔව් තෑන්ක්යු සනතේ සනතේ ඒ වගේම මම දැන් සනතේ අපි ගොඩක් ගිව්වේස් දෙන්න තිනවා විටෝ ඩීඩීකින් වාට බම් බෝල දෙකක් අද ලැබෙන සාස්සන අපිට අසං කළා එක එවන්න එතකොට අපි ජයග්‍රහණයට එක දෙන්න පුළුවන් එන සනතේ මම දන්නවා අදිසි ගමනකට යන්න තිනවා කියලා සනතේව අපි නං නිදාස් කරනවා එනං ජයවා තෑන්ක්යු වෙරි මච් මාත් එක්ක ජයවා ඔල් ද බෙස්ට් එක නිව්සීලන්ඩ් මැච් එක ඩෙලිවර්ලා මම කට්ටියම කෝල් එකක් ගන්නම් අනිවාර්යෙන් මොකද අපි දිනුමැදීමක් කරනවා ඊළඟ සුමානේ බුගුන් උදේ මයිකට ආව සම්බන්ධ කරගන්න जयवा
අජන්ත මේ ප්‍රශ්නේ මම ආයෙන් අහන්න කැමතියි ෆයිනල් එකේ සෝදි සැම්පයි කොච්චර ගේම් එකට ඉෆෙක්ට් එකක් වෙයිද ඒ පන්දු යවන්න බලෑණිය කණ්ඩායම් දෙකට ඔව් ඇත්තරම නෙල මම හිතනවා ඊටත් පන්දු යවන්න දෙන්නගෙන් ලොකු වෙනසක් වෙයි තරංගය ජයග්‍රහණය කරන කණ්ඩායම් මොකද දෙන්නම තාම හොඳින් පන්දු යවුවා ඒ වගේම එකම දක්ෂතාවයක් තියෙන පන්දු යවන්න දෙන්න දෙදෙනාටම ගූගලි පන්දු යවන්න පුළුවන් සහ වේරියේෂන් ගොඩක් තියෙන පන්දු යවන්න දෙන්න කිතේ මම හිතනවා මම ඇත්තරම ගොඩක් ආසයෙන් බලන් ඉන්නයි දැන් කවුද ඇත්තරම ඩාට හොඳට කරන්න කියලා මොකද දෙදෙනම පන්දු යවන්නේ හැමතිස්සෙම පන්දු වල 6 පැන්නට පස්සේ ඉතින් ඒ වෙලාවේ කඩලු දෙකක් හරි තුනක් හරි ලබා ගන්න පුළුවන් පන්දු යවන්න එම කණ්ඩායම ජයග්‍රහණය කරගෙන යන්න පුළුවන් ලොකු අවස්ථාවක් තියෙන කියලා මම හිතනවා කුලේ කවුද දිනයිද ෆයිනල් එක දිනයිද කියලා දවන්නේ ඔව් ඔව් මේ ටීම් දෙකෙන් කවුරුද ඉන්නත් කමක් නැහැ හැබැයි මම එක ප්‍රෙඩික්ෂන් එකක් කරා නිව්සීලන්ඩ් ෆයිනල් එකේ කියලා මම නිව්සීලන්ඩ් ටීම් එකත් එක්ක ඉනවා මොකද මේ දෙන්නේ කවුරුත් T20 World Cup එකක් දිනලා නැහැ 2010 ඕස්ට්‍රේලියාව විල්ලා තියෙන ෆයිනල් ඉතින් ඉතින් මම නිව්සීලන්ඩ් එක ඉන්නවා මම නිව්සීලන්ඩ් දිනා කියලා හිතා ඔය කියන්නේ නිව්සීලන්ඩ් කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා කොයිතරම් පැනික් වෙන්නේ නැහැ එදා චේස් එක වුණත් ඒගොල්ලෝ හොඳට චේස් කරලා දින්නා මම ඒ කණ්ඩායම් දෙකේ දැනට තියෙන විශේෂත්වය තමයි කණ්ඩායම් දෙකම ඉතාමත් ගත්තොත් හරිම සමබරයි කරට කර ඉන්නවා කියලා කියන්නේ කිව්වොත් නොදැයි වේග පන්දු යවන්න බලෑණිය පිටිකරුවෝ එකම ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ අර ඇන්ඩ්‍රූ ඔස්ට්‍රේලියාට අර පවර් හිටර්ස්ලා ඉන්නවා අපි ඊයේ ඉඳන් කතා කරා නමුත් නිව්සීලන්ඩ් පවර් හිටර්ස්ලා නැත්තේ නෑ ඒගොල්ලෝ 1 2 1 ගාලා ඕන වෙලාවට 6 1 ගහනවා හැබැයි ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඕන වෙලාවක පවර් හිටර්ස්ලා ඉන්නවා අපි දැක්කා කොහොමද ඒගොල්ලෝ ක්‍රීඩා කරන්නේ කියලා ඉතින් ඇන්ඩ්‍රූ මොකද හිතන්නේ මේ කණ්ඩායම් දෙක පන්දු රකීම අංශ තුනම කණ්ඩායම් තුනම මට බැලුවොත් කුලේ අජා ඇන්ඩ්‍රූ හරිම සමබරයි කියන්න බෑ කොහෙද කියලා මේ මම මේලා ඔස්ට්‍රේලියා ඉන්න නිසා මට ඔස්ට්‍රේලියාව සපෝට් කරන්න වෙනවා මොකද මයි ගෙදරාය ළමයි ඔක්කොම ඔස්ට්‍රේලියාවට එරියේ මැච් එක බලලා උනත් මම පකිස්තාන්ට සපෝට් කරද්දී ඒගොල්ලෝ කෑ ගහලා පකිස්තාන් දින්නාම මාත් එක්ක ඉවරක මැච් එක බැලුවා ඒගොල්ලෝ ඔස්ට්‍රේලියාවට සපෝට් කරන්නේ ඉතින් ඒගොල්ලෝ සපෝට් කරන්නේ ලංකාව අය කවුරුරට ගවද ලංකාවට ඔක තමයි වෙනස වෙන රෝනට ගවෝ දැන් ඒගොල්ලෝ ඔස්ට්‍රේලියාවට සපෝට් කරන්නේ දැන් ඉතින් මට ෆයිනල් එකේදී අසල් වැටි රටක වුණාට ඔස්ට්‍රේලියාවට සපෝට් කරන්න වෙනවා අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා ඇන්ඩ්‍රූ ඔව් නෑ මං හිතන්නේ තුනෙන් පන්දු රැකීම අංශයෙන් මං හිතන්නේ නිව්සීලන්ඩ් චුට්ටක් ඉස්සරහ අරින්නවා ඇත්තටම මේ තරඟාවලිය දශම ගාන දශම ගානක හැබැයි අපි තරඟාවලිය තුරාම දැක්කේ ඒගොල්ලෝ තමයි මේ තරඟාවලිය හොඳම ෆීල්ඩින් ටීම් එක මං නම් හිතන්නේ හේතුව කැචර්ස් විතරක් නෙමෙයි අපි එදා දැක්කල ඩැල් මිචෙල් හයක් බේරන විදිහ උඩි පැනලා ඇතුළට බෝලේ දැම්මා බොහෝම කලාතුරකින් තමයි ඩ්‍රොප් එකක් මේ ඩ්‍රොප් එකක් කියන්නේ ඒගොල්ලන්ට අනිත් එක බෝලිං පැත්තෙන් චුට්ටක් ඒකත් දශම ගානකින් තමයි ඉස්සරහින් ඉන්නවා මං හිතන විදිහට හේතුව ඒගොල්ලෝ අර ගොඩක් ස්මාර්ට් විදිහට ඒගොල්ලන්ගේ බෝලර්ස්ලා වෙනස් කරනවා බවුන්ඩරිස්ලා දෙනවා බවුන්ඩරිස් දෙනවා අඩුයි ඇත්තටම අපි ඒ ස්ටැට්ස් තියෙනවා බලන්න පුළුවන් ඕනනම් ඩොට් බෝල් පර්සන්ටේජස් කණ්ඩායම් දෙකේම එක සමාන වේගයක් තමයි තියෙන්නේ හැබැයි නිව්සීලන්ඩ් චුට්ටක් ඉකොනොමි රේට් එක හොඳයි ඉතින් අපි බලමු මේ ඕස්ට්‍රේලියා කණ්ඩායමත් ඉතාමත් හොඳ සෙල්ලම් කරලා තියෙනවා ඒගොල්ලෝ හරි වෙලාවට තමයි ෆෝම් එකට එන්නේ මම හිතන්නේ ගොඩක් ලොකු වෙනසක් නෑ කණ්ඩායම ඔව් මට මේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ගත්තත් කුලේ ෆයිනල් එකට ආම ටෝර්නමන්ට් එකේම ගහපු නැති එක්කෙනෙක් එකපාරට ගහනවා ඒක අපිටත් උනා අනිත් කණ්ඩායම වර්ල්ඩ් ලෝකෝසයන්ද උනා මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ මැක්සෙල් එකපාරට පය වෙයි කියලා නායකයත් එක්ක ෆින්ච් එක්ක ඒ මොනදින් මම හිතන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලොකු ආසයක් තියෙනවා ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න 175 180ක් ගැහුවොත් ऑस्ट्रेलियन अटैक करते हैं तो मांगे तो ना ऑस्ट्रेलिया न्यूजीलैंड टेलीस भी नहीं है भाई होंदा ताना क्या कभी बालान ने पुलवा अभी बालाग नहीं होंदा ताना क्या
ෆයිනල් හොඳ ෆයිනල් එකක් හොඳ සෙම් ෆයිනල් දෙකක් බැලුවා හරිද ඩිලිය එක්ස්පීරියන්ස් එක බලද්දි ඔස්ට්‍රේලියා මම හිතරවා මොකද ඔස්ට්‍රේලියාවේ නායකයෝ හතර දෙනෙක් ඉන්නවා ඔස්ට්‍රේලියාවට නායකත්වයද සහ මිස්ටර් ස්ටීවන් ස්මිත් මැක්ස්වෙල් ඇත්තම ලකුණු අතර නැහැ මම ඩිවිෂන් එක කියන එකට ඇත්තම එකතු වෙනවා මොකද ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ තරඟා වලියෙම ෆේල් වෙලා තමච්චියකින් ලොකු ලකුණු ගන්න රැස් කරලා අනිවාර්යෙන් තරඟයෙන් වෙනස් කරනවා බෝල් කරයි මොකද ඩියු එකත් එක්ක මොකද මැචස් වල ආවේ නැතුණාට යන්න බෑ ඊළඟ මැච් එකේ මොන වගේ එකක් වෙයිද කියලා හොඳ තරගයක් ඒක චුට්ටක් මම එතනදී පොඩ්ඩක් බාධා කරනකොලේ දැන් ටොස් එක වැදගත් වෙයි කියලා කිහිතුවට අන්තිම මැච් semi final දෙක ඒක එච්චර වැදගත් වුන්නේ නැහැ මොකද ඇත්තරම පොඩි මිස්ටේක්ස් වලින් තමයි මුලින් බැට් කරපු කණ්ඩායම් දෙකම පැරදුනේ නැත්තම් මුලින් බැට් කරා කියලා තරගේ පරදින්නේ නැහැ මොකද ඕවර් දෙකකින් තමයි මුළු කණ්ඩායම් දෙකේම මැච් එක ගියේ. ඉතින් මං හිතන්නේ එච්චර ලොකු ප්‍රශ්නයක් එයි කියලා. මොකද අලුත් විකට් එක ගහයි ෆයිනල් එක නිසා. මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් එයි කියලා. ඩිව් එක ආවොත් අනිවාර්යෙන් ප්‍රශ්නයක්. හැබැයි මං හිතනවා ඕන එකනේ ටොස් එක දින්නොත් අනිවාර්යෙන් බැට් කරයි කියන එක මට ලොකු විශ්වාසයක් තියෙනවා. අනිවාර්යෙන් බැට් කරයි කියලා. මොකද අන්තිමට ගත්තොත් විනින් පර්සන්ටේජ් එක වැඩි බැට් සෙකන්ඩ් කණ්ඩායම නිසා. අපි ඉතින් ඒක තමයි ඉන්නේ හැබැයි දෙකම දැන් මේගොල්ලෝ චේස් කරලා කන්ෆිඩන්ස් එක හොඳ හයි ලෙවල් එකක තියෙනවා වයිදන අලුත් විකටේකුත් හම්බෙයි ඒක හින්දා මොකද වේග පන්දුයන් දෙගොල්ලොම එක වගේ හොඳයි කුලේ මේ කතාබහ යන ගමන් ෆයිනල් එක ගැන අපේ ගෙදරටත් අමුත්‍ය එක්ක ඇවිල්ලා ඕගොල්ලෝ හැමෝම දන්නේ කෙනෙක් මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නවා ලංකාවට ඒක අපි දැන් කියන්න පස්සේ කියන්න එක විශේෂ නිවුස් එකක් නේද අපි පස්සේ කියමු අපි දැන් කියන්න එක මං හිතන්නේ අපි රටේම ආදරෙන් මං හිතන්නේ නිවුස් එක දැනගන්න පුළුවන් ඉතින් අපි බලාගෙන මේ අපේ අයට අමතකයි යා මුණ පේන්න දෙන්නේ හැම තිස්සෙම ඒක තමයි මම ටක් ගාලා ගියා මුණ පේන්න දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඇද්දි අපි ඔක්කොම ආයි මතක් කරා තිරි කියලා එක්කෙනෙක් හිටියා කියලා ඉතින් අපි තිරීට සූපතම එන ටෙස් සීරීස් එක මම දැන් ඉන්දියා ටෙස් සීරීස් එක තමයි ඊළඟ සහභාගීන බලාපොරොත්තු වෙන්නේ ඉතින් මෙහෙමයි බෙත ඔන්න හොඳට සම්පූර්ණයෙන් මුණ පේනවා දැන් මේ දවස්වල මම දැක්කාර ෆේක් නිවුස් එකකුත් ඔය මේ ඔය ටයි වෙනවා කියලා නිවුස් එකක් ගිහිල්ලා ඔයාටම ඇවිල්ලා ඒක නැහැ ඒක ගොඩක් අර මම දකින්න හිටියෙත් නැහැ ඉතින් කට්ටිය ගොඩක් මට මැසේජස් දාලා තිබ්බා මම රිටයර් වෙනවා කියලා හැබැයි එහෙම කිසිම අදහසක් නැහැ දැන්ම රිටයර් වෙන මොකද තව කල් තියෙනවා මට ඉතින් මම හිතරෝ මම තව මට මගේ තියෙනවා කියලා දෙයක් ටෙස්ට් ක්‍රිකට් වල ඉතින් දැන්ම රිටයර් වෙන අදහසක් නැහැ ඔව් අපි ඉතින් තිරිගෙන් සෑහෙන වැඩක් ගන්න තියෙනවා ඉතින් තිරිමායි හෙට මැච් එකක් ගන්න හිටියේ පළවෙනි මැච් එක මෙහෙ ඉතින් අවාසනාවකට අද දවසම වහින් නිසා හෙට මැච් එක පෝස්ට්පෝන් වෙලා තියෙනවා ඉතින් තිරිව මෙහි නිකන් තියන් ඉන්නේ නැහැ ට්‍රේන් කරලා මැචුත් ගස්සලා ඉන්දියා සංචාරයට අපි එවනවා අපේ ප්‍රේක්ෂකයන් බලන් ඉන්නව වෙනකන් ඉතින් තිරි මාව බලන්න ඇවිල්ලා අපේ ගෙදර ඉතින් ඒත් එක්කම අපේ අපිත් එක්කට ගහපු යාළු දෙන්නෙකුත් ඉන්නේ ඉතින් ඒකයි මම හිතුවේ අඳුරලා දෙන්න ඉතින් එහෙනම් කුලේ ත්‍රිීට අපි සම්බන්ධ වුණේ නැත්නම් අපි ආපු ගමන් මේ අපිත් එක්ක කතා බහට ලං අනිවාර්යයෙන්ම ඕල් ද බෙස්ට් ත්‍රිීට ජය මෙන්ඩය මොකද දැන් කරන්නේ ගෙදරටලා ඉන්නවා අපි ඉතින් ගෙදරටලා ඉන්නවා ගෙදරට එක්ක මේ ප්‍රෝග්‍රෑම් කර කර ඉන්නවා
අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා කුලේ වචනයෙන් හරි ඒක තමයි අපේ එකම පරමාර්ථය අපේ කණ්ඩායමෙන් මොනවාද කරන්න පුළුවන් කියන එක ඉතින් එහෙනම් තිරි වාඩි වෙන්න මම ටක් ගාලා මේක ඉවර කරලා එන්න ඔව් අපි කතා බහත් එක්ක අද විශේෂයෙන් අපේ ක්‍රීඩිකයෝ දෙන්නෙක් අපිත් එක්ක එකතු වුණා දැන් මේ වෙනකොට ක්‍රීඩා කරන දෙන්නෙක් වනිදු සහ තිරි අපි මේ දෙන්නටත් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා කුලේ අජා චමරි සනත් අයියා ඇන්ඩ්‍රූ thank you very much මාත් එක්ක ලෝක කුසලානේ පුරාටම ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වුණාට ඉතින් මේ වගේ තව වැඩසටහනකින් අපි නැවතත් හමු වෙමු අපේ කණ්ඩායමට අපි කරන්න පුළුවන් යුතුයකම අපි කරමු ඉතින් thank you very much මේක මෙතනින් නවතින ඒ විතර නෙමෙයි කුලේ ඔයගලන්ට ටී-ෂර්ට් බෝල වගේයක් එනවා සයින් කරන්න මට ඒක සයින් කරලා එවන්න මොකද අපි ජයග්‍රාහකයන්ට ඒවා දෙන්න තියෙනවා ඉතින් එහෙනම් තවත් සීරීස් එකකින් අපි හමු වෙමු සියලු දෙනාට ජය ප්‍රාර්ථනා කරනවා ජය වේවා විශේෂයෙන් මතක් කරනවා අපිත් එක්ක අත්වල බැඳගත්තු සීලුම අය මාත් එක්ක මේ වැඩසටහන පුරාටම ලෝක උසාවන පුරාටම හැම වැඩසටහනකටම සහභාගී වුණා බොහොම ස්තුතියි ඔයගලන් අමතක කරන්න බෑ මොකද විශේෂයෙන් අපි කිව්වා ඔයගලන්ට ටැග් ගොඩාක් දෙනවා කියලා මතක් කරන්න ඕනේ ජෙනෙක්ස් ඉතින් එයාට ප්‍රෝ එකක් දෙනවා කිව්වා විටෝ ඩී ඩී වලින් බැට් බෝලර් ඩෙවොන් ටීවී ඉතින් විශේෂ gift ඒ වගේ විතරක් නෙමෙයි සනත් අයියාගේ කුලේ අජා ඒ වගේම චමරිගේ සමුරු සටහන් මේ ටැග් ඔක්කොම අරන් අපි ඔයගලන්ට එනවා අවසාන මාතරගේ පස්සේ අපි දිනුම් මැදීමක් කරනවා ඔයගලගේ ඔයගලොත් එක්ක ලයිව් ඇවිල්ලා ඒකෙන් ජයග්‍රාහකයෝ තෝරලා ඒ සිල්ම ටැග් ඔයගලන්ට අපි ලැබෙන්න සලස්වන. එහෙනම් ඒ වීඩියෝ එකෙන් අපි ඇවතත් හමු වෙමු. We're here. It's what you've been waiting for. Let's go. The T20 Cricket World Cup. It's time. TM Dilshan, Sanath Jayasuriya, Nuwan Kulasekara, Chamari Athapattu, Ajanta Mendis, Andrew Fidel Fernando. The Scoop, ICC T20 Edition. Subscribe to TM Dilshan's YouTube channel for all things Sri Lankan cricket.